දව ගන්න ස්ක්‍රීන් එක මගේ යූස් ඔෆ් ICT කියන මාතෘකාව යටතේ මම ප්‍රසන්ටේෂන් එක ගන්න බලාපොරොත්තු වෙන්නේ මේක ගත්තොත් මුලින්ම බලුවොත් ලීගල් ඉෂුස් එනවා වැඩිදියට ICT යූස් කරාම එතකොට වැලියු සම්බන්ධව ඉෂුස් එන්න පුළුවන් ඊට අමතරව වැඩිදියට යූස් කරාම මේ ICT සම්බන්ධයෙන් කියන්නේ equipments computer යූස් කරාම laptop එක යූස් කරාම physical issues එන්න පුළුවන් එතකොට කොන්දේ අමාරු ඒ වගේ දේවල් එන්න පුළුවන් ඊට අමතරව harmful softwares තියෙනවා ඒවා එක computer එකට ආපුවාම ඔය computer එක slow කරන්න පුළුවන් ඔයගේ private data එකට ගන්න පුළුවන් ඒ වගේ දේවල් එනවා එතකොට health related issues කරත්තාම ඔයගේ ඇස් වල ප්‍රශ්න එන්න පුළුවන් ඔයගේ muscles වල ප්‍රශ්න එන්න පුළුවන් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා එතකොට social issues වලින් ගත්තාම ඔයා වැරදි වෙබ්සයිට් වලට යන්න පුළුවන් එතකොට social media වලින් වැරදි විදිහට හැසිරුණොත් එහෙම ඒ හරහා social issues ගොඩක් එන්න පුළුවන් එතකොට legal issues ගත්තොත් data theft කියන්නේ data හොරු डेटा हो गया कट्टी कंप्यूटर्स लग्गेला हर 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 आगे डेटा और कंकर आगे डेटा ने कट्टी आगे डेटा पाविच अनऑथराइज्ड एक्सेस इनटू कंप्यूटर्स कंप्यूटर एन्क्रिप्ट कर अननोन डिवाइसेस कंप्यूटर एन बोलो इतोटे आगे डेटा वाले एक्सेस ඔයාගෙන් ඔයාගේ ඇක්සස් උනත් නැති කරන්න පුළුවන් ඒ අනෝතරයිස් ඇක්සස් උනහම ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි රයිට්ස් කියන්නේ ඔයාගේ මොන හරි බුද්ධිමය දේපල කවුරු හරි පාවිච්චි කරනවා ඒක ඔයාලට ගොඩ පාඩු වෙන්නත් පුළුවන් ඒ වගේ දෙයකින් ඊට අමතරව ඔයා කොපිරයිට් කරලා තිබ්බොත් ඔයාට බේරෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාගේ දේපල අනිත් කටේට පාවිච්චි කරන්න පුළුවන් ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි රයිට්ස් වගේ. ඒතර ෆ්‍රොඩ්ස් කියන්නේ ඔයාට මොකක් හරි පාඩුවක් සිද්ධ වෙන්නේ අනිත් කටේට කරන්න පුළුවන් දේවල්. ඒක ඔයාගේ ෆයිනෑන්ෂියලි වෙන්නත් පුළුවන්, ඩේටා පැත්තෙන් වෙන්නත් පුළුවන්. කොහොම හරි ඔයාට පාඩුවක් සිද්ධ වෙනවා තමයි ෆ්‍රොඩ්ස් කියන්නේ. එතකොට ප්ලැග්‍රිසම් කියන්නේ ඒකත් වාගේ බුද්ධිමය දේපල වා දන්නේ නැතුව හොරකම් කරන එක. එතකොට ඒ කට්ටියට පුළුවන් නෑ. YouTube එකේ වුණත් කොපිරයිට්ස් කියලා දෙයක් තියෙන එක. වා වෙන කාගේ හරි සින්දුවක් කරගෙන වාගේ වීඩියෝ එක දැම්මොත් ඒක කොපිරයිට්යි. එතකොට ඒකේ තනි කර අයිතිය යන්නේ ඔරිජිනල් ක්‍රියේටර්. ඒක තමයි ප්ලැග්‍රිසම් කියන්නේ. ඊට අමතරව ෆිස්කල් ඇන්ඩ් ලොජිකල් ඉෂුස් කියලා දෙයක් තියෙනවා. මේ फिजिकल सिक्यूरिटी वाले यूपीएस अनइंटरप्टेड पावर सप्लाई कैन करंट गियोथरी मोखरी कंप्यूटर डैमेज ऑफ कराने अनइंटरप्टेड पावर सप्लाई की हार्डवेयर फायरवॉल के हरी सोर्स वाटर एन तीयने वो नती अनुकूल वायरस पेन वाली अनमान वाली नती अनुकूल डोज कैन फिजिकल डोज रूम एनवायरमेंटल फैक्टर्स सिक्योरिटी गार्ड्स एनवायरमेंटल फैक्टर्स लॉजिकल सिक्योरिटी लॉजिकल सिक्योरिटी अनिवार्य कंप्यूटर पासवर्ड पासवर्ड आगे डेटा वाले तीन अलक्षा वेड़ा सॉफ्टवेयर फायरवॉल्स इंटरनेट आगे डिवाइस वायरस बैकअप क्लाउड एक्सटर्नल हार्ड ड्राइव्स बैकअप डेटा स्टोर करते हैं हार्मफुल सॉफ्टवेयर कंप्यूटर वायरस कंप्यूटर बॉम्ब्स स्पाइवेयर बोट्स हाइजैक फिशिंग स्पैम कंप्यूटर वायरस कंप्यूटर
දේවල් වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ වෛරස් එකක් කියන්නේ එයා එයාට මොඩිෆයි වෙන්න පුළුවන් වෛරස් එකකට. එයාට මොඩිෆයි වෙලා ආය කම්පියුටර් ටර්න් ඔෆ් කරන්න පුළුවන්. ඩේටා අප්ලෝඩ් කරන්න පුළුවන්. මේක ඇතුලේ කොපි වෙන්න ඉඩ දෙන්න පුළුවන්. කම්පියුටර් වෝම්ස් කියන්නේ ඔයාගේ කම්පියුටරින් කම්පියුටර් ඇවිල්ලා ඔයා කම්පියුටරින් කනෙක්ට් කරලා තියෙන අනිත් හැම කම්පියුටර් එකටම වගේ ඒක යනවා. ඒ කියන්නේ නෙට්වර්ක් එකකට වගේ આવොත් නෙට්වර්ක් එකේ තියෙන හැම කම්පියුටර් එකටම යනවා කම්පියුටර් බෝම්බ්ස්. ඒකට හැම කම්පියුටරම ඉන්ෆෙක්ට් වෙනවා ඒකෙන්. ඒක ස්පයිවෙයා ගත්තොත් මොකක් හරි වෛරස් එකක් වගේ එකකින් ඩිවයිස් එකකට දැම්මම ඒ ඩිවයිස් එකේ ඔක්කොම ඇක්ටිවිටීස් ස්පයිවෙයා එකේ ක්‍රියේටඩ් බලතැයි. බොට්ස් කියන එක ගොඩක් කට්ටිය දන්නයිදී බොට්ස්ලා පාවිච්චි කරනවා නෙට්වර්ක් ට්‍රැෆික් එක හදන්න. එතකොට මූට් කරන්න දෙන විදිහට බොට්ස්ලා නිකන් ඉමේ ප්‍රෝග්‍රෑම් මේකින් වගේ පොඩි එකකින් කරනවා. හයිජැකර්ස් කියන්නේ ඔයා බ්‍රවුස් කර කර ඉඳද්දී බ්‍රවුස් හයිජැකර්ස්ලා කියලා කියන්නේ. බ්‍රවුස් කර කර ඉඳද්දී ආ කම්පියුටරේ ඒ කට්ටිය ලොග් වෙනවා. environmental issues කියන්නේ e-waste වලින් අපේ environment එකට වෙන හානි. එතකොට ගත්තොත් lead ඒ වගේ දේවල් environment එකට යනවා. health issues related to ICT කියන්නේ musculoskeletal problem කියන්නේ ඇටකටු වලයි muscles වලයි තියෙන problem. RSI කියන්නේ respiratory stress injury. ඒක වාගේ stress එකකින් ඇඟේ muscles අනම්මනම් රිදෙන්න ගන්නවා කියන්නේ. CDS carpal tunnel syndrome කියන්නේ අතේ මැණික් කටුව ළඟ රිදෙන්න ගන්න එක. computer vision syndrome කියන්නේ ඔය පැතිකඩ computer දිහා බලන් හිටියාම ඔයගේ ඇස් වලට තියෙන ලෙඩ. headaches stress දන්නවනේ හැමෝම වගේ. social issues කියන්නේ digital divide කියන්නේ තාක්ෂණයෙන් බෙදීමක් ඇති කිරීම. එතකොට ග්‍රාම්‍ය ජීවත් වෙන මිනිස්සු තාක්ෂණය ගැන දන්නේ නැතුනහම නගර ජීවත් වෙන මිනිස්සු ගම්වල ජීවත් වෙන මිනිස්සු අතර බෙදීමක් ඇති වෙනවා. ඒක තමයි digital divide කියන්නේ. digital bridge කියන්නේ මේ තාක්ෂණයෙන්ම මේ දෙක සම්බන්ධ කිරීම. de-skilling කියන්නේ තාක්ෂණය නිසා මිනිස්සුන්ගේ ආරක්ෂාවලට හානි සිදු වෙනවා. ඒ කියන්නේ දැන් රොබෝට්ස්ලා හැදෙනවත් එක්කම සමහර මිනිස්සුන්ගේ jobs වලට හානි සිදු වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් film industry එකේ aerial photography වලට ඉස්සර පාවිච්චි කරේ helicopter cameraman. දැන් පාවිච්චි කරන drones. ඒ වගේ දේවල් තමයි de-skilling issues කියන්නේ. misuse of ICT to harm society again cyber crimes. දන්නයි cyber crimes කියනවා කියලා social media වලින් උත් එකේ society එකේ හානි ගන්න පුළුවන්. data thefts ලා ආගේ identifiable information හොරගම් කරනවා. ඒක හොරගම් කළා ඒ කට්ටියට ඕන විදිහට පාවිච්චි කරනවා. මේයන් ආරක්ෂා කරන්න පුළුවන් job මොකක්ද company ගන්න ආගේ employees ලව ඒකට train කරලා තියන්න පුළුවන්. එතකොට sensitive information මොනවායි තියෙනවා නම් ඒක එක්කෝ වෙනම computer එක නැත්නම් personal computer එක දාලා තියන්න පුළුවන්. proper dispose of sensitive data කියන්නේ sensitive data මොනවා හරි ලැබුණොත් ඒක විෂයාකාරයෙන් හොඳ ස්ටෝ කරලා නැත්නම් ඩිලීට් කරද්දී ඒක ආරක්ෂිත කරන්න ඕනේ. ප්‍රොටෙක්ට් අගේන්ස් මැල්වෙයර්ස් කියන්නේ harmful software malwares කියන්නේ ඒවෙන් ආරක්ෂා වෙන වෛරස් කාඩ් අනම්මනම් පාවිච්චි කරලා control physical access to your business computers. ඒ කියන්නේ ඔයාගේ business computer එකට වෙන කට්ටියට එන්න තියෙන chance එක අඩු කරන්න කියන එක. encrypted data කියන්නේ password දාන අනම්මනම්. Access into computer system ආගේ ඩිවයිස් එක සමහරලාට ලොක් කරලා නැති වෙන්න පුළුවන්. නැත්නම් ආගේ ඩිවයිස් එක හැක් කරන්න පුළුවන්. ඒ වගේ වෙලාවල් වලට ආගේ ඩිවයිස් එක unauthorized access කියන්නේ ආව දන්නේ නැතුව ආගේ ඩිවයිස් එක කවුරුහරි ලොග් වෙනවා. ඒ වෙලාවට ආඩ antivirus software පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් එදා Zoom එකේ එහෙමත් අපි දන්නේ නැති කට්ටිය join වුණා. ඒ එතකොට ගන්න තියෙන්නේ ඒ softwares update කරාම ඒ softwares වල security patch තියෙන නිසා softwares වලින්ම ඒක
කන්ට්‍රෝල් කරන්න. එතකොට දන්නේ නැති වෙබ්සයිට් වලට ගියාම තමන්ගේ කම්පියුටරේට අනික් කට්ටියට එන්න පුළුවන්. ඒ වෑනුත් ආරක්ෂා වෙන්න පුළුවන්. ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි රයිට්ස් කියන්නේ තමන් ඩිසයින් කරපු දෙයක් පේටන්ට් කරනවා කියන්නේ ඒක තමන්ගේ IP එක පෙන්නනවා කියන එක. ඒ වගේ දෙයක් වෙනස් කරන්න බැරුව තියන්න ඕන. ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි රයිට්ස් වලින් අනික් කට්ටියට උත් කරන්න බැරි වෙනවා. Fraud scan computer fraud is the act of using computer to take for all the electronic data or gain unlawful use of computer system. ඒ කියන්නේ ඔයාගේ system එකෙන් නීත්‍යානුකූල නොවන access ගන්න පුළුවන් කියන එක තමයි ඒකෙන් කියන්නේ. Value එකට related issues කියන්නේ ඒ කියන්නේ ඔයා මොන හරි දෙයක් ගොඩක් මහන්සිලා හදනවා ඒ කවුරු හරි හොරගම් කරනවා. උදාහරණයක් වශයෙන් ඔයා game එකක් design කරනවා. backups ගොඩක් වෙලාවට ඔෆිස් වල එහෙම තියෙනවා දැකලා ඇති. ඒක computer viruses කියන්නේ එයාට replicate වෙන්න පුළුවන් එයා විසින්ම. ඒක ඇත්තටම තියෙන virus එකක් වගේ හැබැයි computers වල තියෙන එක. ඇත්ත ජීවිත virus වගේ computers වල. computer bombs කියන්නේ computer එකකින් අනිත් computer එකට යන්න පුළුවන් තනියම. spyware කියන්නේ ඔයාව ස්පයි කරන්න පුළුවන් එක. ඔයා මොනවාගේ ඇක්ටිවිටීස් මොනවද කියලා අනිත් පැත්තේ බලන්න පුළුවන්. ඔයා දන්නෙත් නැතුව. bots can self-program malware that infect host and connect back into central server. server function as a command and control center. ඒ කියන්නේ ඔයාව පාලනය කරන bots ලා. hijackers කියන්නේ unknown types of attacks that modify the web browser settings without user's permission. You can ඔයාගේ permission එක නැතුව ඔයාගේ computer තියෙන මොන හරි software එකක් එයා වෙනස් කරනවා. එතකොට එයාට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. සහ ඔයාට ad පෙන්වන්න නම් කරන්න පුළුවන්. phishing කියන්නේ it's a fraudulent attempt to obtain sensitive information. You can ඔයා computer එකෙන් ඔයා එළියට දෙන්න කැමති නැති data හරි information හරි ඔයා environmental issues පැත්තෙන් ගත්තොත් EVS තමයි ප්‍රමුඛ දාවය ගන්නේ. EVS කියන්නේ computers, smartphones, tablets වගේ ඒ වගේ technological devices හදන්න පාවිච්චි කරන දේවල් වලින් පරිසරයට වෙන හානි. ඒ වගේ දේවල් ගත්තොත් lead, mercury, cadmium, zinc, yttrium, chromium, beryllium, nickel වගේ බැරලෝ කියන දේවල් පරිසරයට මුදාහැරෙනවා. එතකොට ඒවායින් පරිසරයට හානි සිදුවෙනවා. ඒක තමයි environmental issues කියලා health related issues කියන්නේ ආගේ computer වාඩි ඉස්සර වාඩිලා ඉඳද්දි ආගේ position එක වැරදි නම් ආඩ health related issues හදෙන්න පුළුවන් ICT නිසා. එතකොට musculoskeletal problems කියන්නේ ඒ වාගේ වැරදි posture නිසා හැදෙන දේවල්. RSI කියන්නේ respiratory stress injury. ඒ කියන්නේ ආගේ damage එකක් ඇති වෙනවා අතේ muscles වල. එතකොට carpal tunnel syndrome කියන්නේ අතේ මැණික් අටුව ළඟින් යන nerve එකක්, ඒ කියන්නේ තිර වෙලා තියෙන wrist එකේ. ඒක අර type කරද්දි වගේ තමයි ඒක වෙන type කරද්දි mouse control කරද්දි වගේ හිර වෙලා තියෙන එකෙන් තමයි carpal tunnel syndrome එකට දෙන්නේ. computer vision syndrome කියන්නේ එක දිගට computer දිහා බලන් හිටියාම ඔයාගේ ඔළුව රිදෙන්න ගන්නවා.
ඒ වගේ දේවල් වෙනවා ඒ ඇහත් එක්ක මොලේ සම්බන්ධ වෙලා තියෙන නිසා තමයි ඒක වෙන්නේ හෙඩේක් ස්ට්‍රෙස් ඒ දේක ගන්නවා සෝෂල් ඉෂුස් වලින් අතට ඩිජිටල් ඩිවයිඩ් කියන තමයි ප්‍රොබ්ලම්තාවයක් ගන්නෙ ඩිජිටල් ඩිවයිඩ් කියන්නේ පාවිච්චි කරන කට්ටිය සහ ඊ-බුක්ස් පාවිච්චි කරන කට්ටිය කියලා කියනවා පොත් පාවිච්චි කරන කට්ටිය ඊ-බුක්ස් බලන්නේ ඊ-බුක්ස් පාවිච්චි කරන කට්ටිය පොත් බලන්නේ ඒ දෙක එතකොට ගම් වල ඉන්න කට්ටිය පොත් බලනවා නගර ඉන්න කට්ටිය ඊ-බුක්ස් බලනවා එතකොට ඒ කට්ටිය කවදාවත් එක තැනකදී හම්බ වෙන්නේ නැහැ ඒක තමයි ඩිජිටල් ඩිවයිඩ් කියන්නේ එතකොට ඩිජිටල් බ්‍රිජ් කියන්නේ अतर तीन परतर टेक्नोलॉजी भावित कर अड़करण स्कैप इतम स्कैप सूंकि डिजिटल ब्रिज रीस्किंकी मिशी सह नती හරි පුතේ ඉතාම හොඳයි ප්‍රසන්ටේෂන් එක සම්පූර්ණ මුළු පාඩමම ආවරණය වෙලා තිබුණා සහ විෂය කරුණු ඉතා හොඳට පැහැදිලි කරා ඔයා ගොඩක් තොරතුරු හොයලා තියෙනවා මේ සෝෂල් ඉෂුස් යටතේ අපි මේ වෙලාවේ අත්දකින්න දෙයක් තමයි මම මේ ඔයාගේ ඩිජිටල් ඩිවයිඩ් කියන එකට යන්න ඩිජිටල් ඩිවයිඩ් කියලා කියන්නේ ගැප් බිට්වීන් පර්සන් who use computer technology and who do not use computer technology මේ වෙනකොට සමහර දරුවන්ට අන්තර්ජාලය හරහා ඉගෙන ගැනීම මගහැරිලා තියෙනවා හේතුව අන්තර්ජාල පහසුකම් නැති වීම එතකොට ඒ එක දෙයක් එතකොට ඒ හේතු ගොඩක් තියෙනවා මේ digital divide එකට ඒ කියන්නේ සමහර සමාජයේ පුද්ගල මේ වර්ග දෙකක් තියෙනවා සමහර අයට තාක්ෂණය හුරුයි සහ තාක්ෂණය පහසුකම් තියෙන අය සවාය ඉන්නවා තාක්ෂණ දැනුම සහ ඒ තාක්ෂණයට ළඟා වීමට නොහැකි පිරිස සමාජයේ පිරිස් කණ්ඩායම් දෙකක් මේ වෙලාව ගන්න පුළුවන් ඒ උදාහරණය තව විස්තර කරන්න එක හේතුවක් තමයි වැඩිහිටි පුද්ගලයෝ ඕගොල්ලෝ නම් ඉපදෙනකොට තාක්ෂණය අරගෙන ආපු කට්ටිය ඒ කියන්නේ ඕගොල්ලෝ ඉපදෙනකොට තාක්ෂණය මොබයිල් ෆෝන්ස් කම්පියුටර්ස් එහෙම බහුලව භාවිත වෙන කාලයක් එතකොට ඒ වෙලාවේදී ඔයාලා අපිට අපිට කලින් ඔගොල්ලෝ තාක්ෂණය මට හුරු වෙනවා. හැබැයි වැඩිහිටි පුද්ගලයෝ තාක්ෂණය දැනුම නැහැ. එතකොට මේ වෙලාවේදී අන්තර්ජාලය හරහා බඩු ගෙන්වා ගැනීම එතකොට ඒ වගේ මොබයිල් එක හරහා මොනවා හරි භාණ්ඩයක් පිළදී ගැනීම ඒ වගේ දෙයක් කිරීම එහෙමත් නැත්නම් අන්තර්ජාලය හරහා සංනිවේදනය කිරීම ඒ වගේ දේවල් අපහසු වෙන කට්ටියක් ඉන්නවා. එතකොට ඒක බ්‍රිජ් කරන එක තමයි අපි මේ කරන්නේ අන්තර්ජාලය හරහා උගන්වන ඒවා. එතකොට මේ ඔයාලට පුළුවන් ගෙදර ඉඳන්ම මේ දවස්වල ඒ වැඩේ කරන්න ඔයාගේ ගෙදර වැඩිහිටියෝ ඉන්නවනම් සීල ආච්චිලා ඉන්නවනම් ඒගොල්ලන්ට එළියට යන්න බැරි වෙන මේ වෙලාවේ ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එක ඔන් කරලා නේද YouTube එකට ගිහිල්ලා බණක් ගන්න කියලා දීලා නේද? එතකොට ඒවා කරන්න පුළුවන්. එතකොට ගෙදර තුලම ඔයාට ඒ ඩිජිටල් ඩිවයිඩ් එක බ්‍රිජ් කරන්න පුළුවන්. බ්‍රිජ් කරනවා කියන්නේ අර ඇති නැති තාක්ෂණ දැනුම ඇති නැති පරතරය යා කරනවා. ඔකට එක හේතු තවෙ තියෙනවා දැන් මගේ පාසල ගත්තොත්ම සමහර දරුවන්ට ස්මාර්ට් ෆෝන්ස් නැතුව අන්තර්ජාල පහසුකම් නැතුව ඒ පන්ති වලට සහභාගී වීමට අපහසු වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේම තවත් ගම්බද පරේතකට ගත්තාම ඒවත් ඒ පහසුකම් නොමැති දරුවෝ ඉන්නතට මේ වෙලාවේ අධ්‍යාපනය ලබා ගැනීමවත් නොහැකි පිරිසක් ඉනවන්නේ ඒ ගැප් එක ගැන තමයි ඔය කතා කරන්නේ ඩිජිටල් ඩිවයිඩ් කියලා. ඒත් ඒක ඒක බ්‍රිජ් කරන්න තමයි රජයේ විසින් ඔය නොමිලේ අන්තර්ජාලය හරහා ඉගෙනීම් වේ දැන් Zoom එක හරහා ඩේටා වලට ඉලක්ක යන නිසා නොඑක් ඇප්ලිකේෂන් හරහා අපිට නොමිලේ ගැන්වීම් ක්‍රමාඳුනලා දීම එතකොට දැන් මේ වෙලාවේ නම් ඇත්තටම يعني පාසල් වල වුණත් සමහර ගුරුවරුන් භාවිතා නොකරපු ගුරුවරු පවා දැන් මේ වෙනකොට අන්තර්ජාලය හරහා දරුවන්ට ඇගෙයින් ලබා දීම ඒ වගේ දේවල් වෙලා තියෙනවා එතකොට එතකොට දැන් ගන්න තියෙන තාක්ෂණය මේ වෙනකොට ගොඩාක් අවශ්‍ය වෙලාවක් මේ අද වගේ දවස් එක කියන්නේ මේක අකවානුව ගත්තොත් මොකද අපිට සෝෂල් ඩිස්ටන්ස්
අවශ්‍යතාවය නිසා එහෙමත් නැත්නම් අපිට එළියට යන්න බෑ අපි මේ වෙලාවේ ඉන්න තත්ත්වය නිසා අපිට භාණ්ඩයක් ගෙන්වා ගන්නත් අන්තර්ජාලය හරහා එහෙමත් නැත්නම් තාක්ෂණය හරහා තමයි කරන්න වෙන්නේ. එතකොට ඒ කතා කරේ පුතා ඩිජිටල් ඩිවයිඩ් එක ගැන සහ ඒක බ්‍රිජ් කරන එක ගැන තමයි මේ කතා කරේ. ඒතර බ්‍රිජ් කරන්න නොයෙක් ක්‍රම තියෙනවා. ඒතර ඔයාටත් පුළුවන් ඊදරදිම මේ බ්‍රිජ් කිරීමට සම්බන්ධයි. කියන්නේ මේ පරතරය අවම කිරීම. ඉතින් කිසුරගේ ප්‍රেজෙන්ටේෂන් එක පුරාවටම මම දැක්කේ ඉදිරිම ප්‍රිපෙයා වෙලා තියෙනවා. ප්‍රেজෙන්ටේෂන් එක හරි ලස්සනයි. මුලින්ම යා හඳුන්වා දීමක් ගියා. ඊට පස්සේ ඒ හැම ස්ලයිඩ් එකක්ම විස්තරාත්මකව කරගෙන ගියා. ඉතින් තාම හොඳ ප්‍රেজෙන්ටේෂන් එකක්. ඒතර එයාගේ ප්‍රেজෙන්ටේෂන් එකට සපෝට් වෙන්න ඔයගලන්ට පුළුවන්. මගේ ස්ක්‍රීන් එක ඔයගලන්ට පේනවද මේ වෙනකොට? නෑ මිස්. හරි. पटांगा කවුද ඊළඟට ලෑස්ති වෙලා ඉන්නේ? ආ ඔයගලංග අතුස්සන්න පුළුවන් ඊළඟට ලෑස්ති වෙලා ඉන්නේ එක්කෙනා. ඒත් එක්ක මම ස්ක්‍රීන් එක මෙහෙම ෂෙයා කරලා පෙන්නන්න මෙන්න මේ වීඩියෝ එකත් බලන්න. ඕකේ මිස්. මේ වීඩියෝ එක මම දාන්නම් මේ වීඩියෝ එකත් බලන්න. රයිට්. දැන් අපි ඊළඟ කවුද ලෑස්ති වෙලා ඉන්නේ? අද ප්‍රেজෙන්ටේෂන් එක කරන්න ඊළඟ එක්කෙනා පොඩක් අතුස්සන ආ සනුගු මම ඔයාට දෙනවා හොස්ට් පවර් එක ඔයා අරගෙන ඔයා ගන්න ස්ක්‍රීන් එක ගන්න ඔයා हेलो ऐडल उधर पटांगन मैम मैं प्रेजेंटेशन के अंदर हार्मफुल सॉफ्टवेयर्स के ना मुझे मैं ये मैं कितना हार्मफुल सॉफ्टवेयर के मुखद किया मिनसु हार्मफुल सॉफ्टवेयर इंस्टॉल कर डिस्क्रिप्शन के दिए इलाकोट लोके हार्मफुल सॉफ्टवेयर मना दाड़ती පුලිම කතා කරන ransom ware ගැන එතනදී ransom ware තමයි දැනට ලෝකේ තියෙන harmful softwares වලින් ඉහළම තැනක් ගන්නෙ ඒකෙදි වෙන්නේ අපේ ඒක අපි ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වැඩිපුර අපේ කම්පියුටර් එකේ තියෙනවා නම් තමයි ransom ware වලට අපේ කම්පියුටර් එකට ඇතුල් වෙන්න පුළුවන් ඒක කරන්න අපේ මොනවාද files කම්පියුටර් එකේ ඇතුල් තියෙන files encrypt කරනවා අපිට අඩුවන් decrypt කරන විදිහට
बोटनेट्स रिमोट कंट्रोल वायरस कंप्यूटर सॉफ्टवेयर सॉफ्टवेयर कंप्यूटर ඊළඟට තියෙනවා DDoS ගැන DDoS කියන්නේ අර මේ කලින් කතා කරපු එක වගේම එකක් ඒක සයිබර් ඇටැක් තමයි ඒකෙන් කරන්නේ ඒක විශේෂයෙන්ම ඒක අපේ කම්පියුටරයට ඇතුල් වෙන්න පුළුවන් අපි වෙබ්සයිට්ස් වල එක දිගට රැඳිලා ඉන්නවා නම් තමයි ඊළඟට තියෙනවා APT ගැන APT කියන්නේ Advanced Persistent Threat एक एक अपे सिस्टम में के एक गोलो कंट्रोल कर अपे सिस्टम में मॉनिटर करना फिर से गोलो मल्टीपल टाइम्स अपे फाइल्स एक्सट्रैक्ट कर कर अपे का कंप्यूटर का अपे कंट्रोल लेके आइन करना ईलंगट एक्सप्लोइट के ना सॉफ्टवेयर एक एक नंग में अर्धरंग बयान के कक में भी एक अपे एक मिनट आइन कर गाना फुलवा एक तरवागे में कंट्रोल करेंगे सॉफ्टवेयर कंप्यूटर ब्लैक डॉ का कंप्यूटर अपे कंप्यूटर का हैक करन साहब बिना देवल अपे कंप्यूटर का अपिटर अपिटर करने बैरी देवल यार करन हुलो इट बस से कीलोगर की है ना सॉफ्टवेयर का एक एंगेन में अपे पासवर्ड्स एंड एमडीएम अपे एक एक डर पुलवां ऐसे लगाना एक एक यूज अगेन निकूटने में एक गुड़ा नेट अपे कंप्यूटर के कनेक्टर के नेटवर्क ऐड करने के लिए तीनों ना अपे कंप्यूटर के संबंध है मैं कंप्यूटर में एक ही लोगों की है ना जब टैग टा में संबंध है ना इधर बस फिशिंग की है ना एक दिन में अपे ईमेल लेकर साहा अपे वेब बगैर संबंध लाती ना अपे थोड़ा थोड़ा कम्युनिकेशन फीचर्स अपे डिवाइस कंट्रोल अभी भयानक ट्रोजन ट्रोजन सॉफ्टवेयर खराब इतर ट्रोजन एक सॉफ्टवेयर का मैं एक सॉफ्टवेयर एक का इंस्टॉल हो जाती है ना कट एक इंगेन ने तावत कंप्यूटर का टा अपे कंप्यूटर का हैकरन पुलों में दिए थे दाह दिला देना इलाके का तागरन पुला स्पाइवेयर आ गया ना स्पाइवेयर की अंगने ये आगे में अपे अपे किसी मैक्सेस से कट मैच हुआ एक अड़ पुलवां अपे सिस्टम परफॉर्मेंस का डू करने ये वाके मापे यूज़र में डिटेल्स ऑफ़ कोमा ऐसे लगाना ये वाके देते मस फाइल एक अड़ पुलवां ये लगे टा एड बया की अन्य एक एक टिका मैं मतलब बया से का एक दिन में ये एड बया की अन्य एक ये साइट का हर हर काउंटर हर किन्हें एडवर्टाइजमेंट एक पर है एक दान इट से एडवर्टाइजमेंट के बारे में हम उठा ना ये एडवर्टाइज का हानि करना एक दान इतने दिन इधर बस से मां का ताकत लेती है ना अपने कंप्यूटर को हम तो प्रोटेक्ट करने का नहीं किया मैं आगे एड माय हार्मफुल सॉफ्टवेयर सॉरी एक जो प्रधान मूल्य में किया ने इंस्टॉल एंटीवायरस मेल्ला सॉफ्टवेयर इतने आवास තියෙනවා ඊ සෙට් තියෙනවා කැස්පර්ස් කී තියෙනවා MC කැපේ තියෙනවා ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා ඕන එකක් ඒකට යූස් කරන්න පුළුවන් හැබැයි වඩාත්ම මම නම් නිර්දේශ කරන්නේ ඊ සෙට් කියන එකක් ගොඩක් හොඳ එකක් ඊට පස්සේ අපි අපේ ඇන්ටිවෛරස් මැල්වෙයාරයක් දැම්මටම අපි ඒක හැමතිස්සෙම අප්ඩේට් කරන්න ඕනේ මොකද
අලුතෙන් වෛරස් ගැන අලුතෙන් අම්බු සොෆ්ට්වෙයාර් ගැන එක දැනගන්න නම් එක අප්ඩේට් වෙන්න ඕනේ. නැත්නම් අපි දැන් ඊයේ නම් අපි ඇන්ටි වෛරස් මැල්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගත්තේ අද වෙනකොට අලුත් වෛරස් එකක් ආවොත් ඒකට දැනගන්න අම්බු වෙන්නේ නැහැ. ඒ නිසා ඒක අප්ඩේට් කරන්න ඕනේ. මේ තියෙන එක මැසේජ් එකක් ඒ වගේ අප්ඩේට් නොකරොත් එන මැසේජ් එකක්. ඊළඟට අපි ඇන්ටි වෛරස් සොෆ්ට්වෙයාර් එක හැමතිස්සම ස්කෑන් ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් එකෙන් අපේ කම්පියුටර් එක ස්කෑන් කරන්න ඕනේ. ඒක ඒක ඔටෝ ස්කෑන් වෙන වෛරස් සොෆ්ට්වෙයාර් එකක් නම් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් අපි මැනුවල් ස්කෑන් කරන්න ඕන නම් අපි හැමතිස්සම ස්කෑන් කරන්න ඕනේ. මොකද මොකද මේ ඒ නැත්නම් ඒකට අපේ කම්පියුටර් එකේ තියෙන මේ තියෙන වෛරස් සඳුර ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි හැමතිස්සම ස්කෑන් කරන්න ඕනේ. ඊළඟට අපි අපේ නෙට්වර්ක් එක මේ සෙකියුර් කරගන්න ඕනේ කිසිම මේ සොෆ්ට්වෙයාර් එකකට අපේ එකට ඇතුළත් වෙන්න බැරි වෙන විදිහට. ඒකට විවිධ සොෆ්ට්වෙයාර්ස් තියෙනවා අපේ මේ අපේ Google Drive එක හරහා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් අපේ එතකොට අපේ නෙට්වර්ක් එක එතකොට සේ. එතකොට බය වෙන දෙයක් නැහැ. ඒ ඒකත් අර වගේම අප්ඩේට් කරලා අපි තියාගන්න ඕනේ. ඊට පස්සේ think before you click කියලා කියන්නේ ඒ කියන්නේ ඔයා දෙයක් කරන්න කලින් ඉතල බලන්න ඕනේ. අපි හැමතිස්සම අපේ මේල් එකට එන අපි නොදන්න මැසේජස් ක්ලික් කරුවම ගොඩක් වෙලාවට මේ වගේ වෛරසස් එන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා keep your personal information safe. ඒ කියන්නේ අපේ personal information අපි මේ encrypt කරලා තියාගන්න ඕනේ වෙන කෙනෙකුට ඇතුළත් වෙන්න බැරි වෙන විදියට passwords දාලා ඒ විදියට. ඊපස්සේ අපි open wifi පාවිච්චි කරන කෙනෙකුත් වළකින්න ඕනේ. ඒ හරහා ගොඩක් භයානක දේවල් වෙන්න පුළුවන් අපේ PC එකට වුණත් phone එකට වුණත් ඕනම device එකට. ඊට පස්සේ අපි ෆයිල් සම්පූර්ණයෙන් බෑකප් කරන්න ඕනේ. මොකද නැත්නම් අපේ පරණ ෆයිල්ස් උන් නැති වෙනවා. ඒකත් එක විදිහක්. ඊපස්සේ මේ අපි ගොඩක් strong password එකක් පාවිච්චි කරන්න ඕනේ කිසිම කෙනෙකුට try කරලා දැනගන්න බැරි වෙන විදිහට. මේ screen එකේ දාලා තියෙන password එක වගේ strong password එකක් පාවිච්චි කරන්න ඕනේ.